සම ගෞරව දෙමින ත්‍රී එක දෙවිඳුන් හට මුලට හතර සමගින බින්දු දෙක අගය 400 ය ලෙසට කියවෙන කතා අරුත් බරය ගැනුමට අප සැම දිවි තුලට අසිරිමත් තිලිනය කිහිමිදිරි භාවනාව දෙවිඳුන්ගෙන් අප සැමට ඇදහිල්ල හා කීකරුකමේ සමබරතාවය තුලින් ඉදිරියට ගමන් කළා වූ කෙනෙකුට දවසක් දෙවිඳුන් අපූරු දෙයක් පැවසුවා. ඒ වෙනකොට පොරොන්දු වුණා උරුමයට එක අඩියක්වත් තබලා තිබුණෙත් නැහැ. ඒ වගේම දරුවෙකුත් නොලැබ සිටිය අවදියක. ඔහුගේ වංශය පිළිබඳව අහසේ තරු හා මුහුදු වෙරළේ වැලිමෙන් වැඩි වෙන බව පැවසුවත් එම වංශය අන්‍ය දේශයක වහල් බවින් වසර 400ක් පීඩා විඳිමින් සිටින්නට යන බව. නියමිත කාලය සම්පූර්ණ වන විට එකි වංශයේ සෙනගගේ මොරගැසීමද අසා ගැලවුම්කාරයෙකුවද නැගිටුවා. ඔවුන්ව විජයග්‍රාහී විදිහට පොරොන්දු වුණා වූ දේශයට පමුණුවනවා පමණක් නොවේ, ගිවිසුම සැලසුම පරිදි මෙම වංශය දෙවිඳුන්ට මෙහෙ කරන්නට යන වග. ඉතින් ඒ විදිහටම සිද්ධ වුණාද? ඔව්, ඒ විතරක් නොවේ. උන්වහන්සේ සුවකිය සෙනඟ ප්‍රීතියද තමන් තෝරාගත්තවුන් ගීතයේද ඇතුව පිටතට ගෙනා බව 105 වන ගීතිකාවේ 43 වන ගීතිකා කාණ්ඩය තුළ සඳහන් වනවා. අපද වරක් පාපයාගේ වහලුන්ව අන්ධකාර රාජ්‍ය තුළ වහල් බවින් මිරිකී සිටියේ. පාපේ වහල් බවින් අපෝ මුදවා ගැලවීමේ ප්‍රීතිය ඇතුව පිටතට ගෙනාවා පමණක් නොවේ, දැන් අප දෙවිඳුන්ගේ මෙහෙකරුවන් ව ගමන් කරමින් සිටිනුයේ. ලද නිදහස නැවත පාපයට හිලව් නොකර දෙවිඳුන්ට අකණ්ඩව කෙලවර දක්වා මෙහෙ කරන්නට යමුනම් සැමදා ගැලවීමේ ප්‍රීතිය තුළ කිමිදෙන්නට පුළුවන්. ඒ වගේම අප යම් ජීවිත අවදානම් වාතාවරණයන් දුෂ්කරතාවයන් තුළින් ගමන් කරන විට අප වෙතට පැමිණෙන විපතට පත්වූවන් නොසතුටු සිත් ඇත්තවුන් ණයතුරුස් ඇත්තා වූ අයවලුන් දරාගෙන ඕන සනසා සවිකොට දෙවිඳුන් වෙතට වඩාත් ලංකරන පිණිස ප්‍රේමය හා දරා ගැනීම මුල්කරගෙන සමිඳු මෙහෙය ඔවුනට නායකත්වය දෙමින් කරන්නට යමුනම් දාවිත් මෙන් අදුල්ලාම් ගුහාව තුල සිටි අවදියේදී 400 තුලින් කියවෙන ආත්මික පණිවිඩවල වටිනාකම අප ජීවිත තුලින් වඩාත් අලංකාර වනු ඇති. මේ දේ තේරුම් නොගෙන කටයුතු කරන්නට ගියහොත් මලාකී සිට මතෙව් දක්වා වසර 400ක නිහඬ කාලයක් වගේ අප ජීවිත තුලද සිදුවීමට ඉඩකඩ තිබෙනවා. එය එසේ නොවීමට වග බලා ගනිමු.